මොකක්ද ඔයාලා වගා කරලා තියෙන v වර්ගය මේ වෙනකොට ලියද්දී වතුර තියෙනවා එහෙම නැත්නම් ඔයාලා කුඹුරක් හොඳටම හැල් ගතිය තියෙන ඒ කියන්නේ මඩ සහිත කුඹුරක් මේ වෙනකොට ඔයාලගේ යායම කීඩාව ඉන්නවද එහෙම නැත්නම් එක කුඹුරක එක ලියද්දක එහෙම නැත්නම් එක ගොවි මහත්තයක කුඹුරක විතරද මේ හානිය දකින්නේ එහෙනම් ඔයාලා හැමෝම මේකට තෙල් ගහන්න ඕනද හානිය පාලනය කරගන්න කළු තෙල් එහෙම නැත්නම් භූමි තෙල් එක්ක වැලි කලවම් කරලා එහෙමත් නැත්නම් ක්ලෝරින් වගේ දේවල් කුඹුරට දානවා තෙල් ගහනවා නම් ගහන්න කලින් ගොයමේ කොච්චර විතර කීඩාව ඉන්න ඕනද ගහනවා නම් මොන වගේ තෙල් වර්ගද වඩා සුදුසු වෙන්නේ කොයි වෙලාවේද තෙල් ගහන්න ඕන කොහොමද මේ තෙල් තෝරගන්නේ එහෙනම් අදත් අපේ SL කෘෂි YouTube channel එකට එකතු වෙන අපේ යාළුවෝ හැමෝම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා අද වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින්ම කියන්න පොඩි කාරණයක් තියෙනවා. මීට කලින් අපි ඉදිරිපත් කරපු වීඩියෝ ගණනාවකදී අපේ යාළුවෝ අපිට අදහස් දක්වලා තිබුණා ශබ්දය අපහැදිලි වෙනත් තරම් ගුණාත්මකභාවයේ අඩුයි කියලා. ඉතින් ඇත්තටම බොහොම කනගාටුයි මේ ගැන සඳහන් කරන්න. මොකද තිබුණ උපකරණ කිහිපයක් මේ වෙනකොට අක්‍රීය තත්ත්වයේ තමයි තියෙන්නේ. ඉතින් ඒකෙන් හින්දා අපිට වෙනදා වගේ රෙකෝඩින් කිරීමේ පහසුකම් එහෙම නැත්නම් මේවා වීඩියෝ කරන්න, මේ වගේම ශබ්දය පටිගත කරන්න තියෙන පහසුකම් අඩුයි. ඉතින් ඒකෙන් හින්දා අපි බලාපොරොත්තු වෙනවා අපිට දෙන්න පුළුවන් උපරිමය මේ තියෙන උපකරණ කිහිපය භාවිත කරලා ඔයාලට අරගෙන එන්න. ඉතින් ඒකෙන් හින්දා වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයාලගෙන් අපි සමාව අයදිනවා ඔයාලා පත් වුණ අපහසුතාවයට. මොකද මීට වඩා මේ පවතින ආර්ථික හැමුවේ මට මීට වඩා ගුණාත්මකකින් ඔයාලට වීඩියෝ එක ඒ වගේම වීඩියෝ එකේ ශබ්දය පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය කරන උපකරණ ගෙනීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒකෙන් හින්දා අපි අපිට පුළුවන් උපරිමය උත්සාහ අරගන්නවා වීඩියෝ එක සංස්කරණයේදී අවශ්‍ය ගුණාත්මය වැඩි කරගන්න. ඉතින් ඒ නිසා ඔයාලා පත් වෙන අපස්ථා ගැන නැවතත් අපි කනගාටුව ප්‍රකාශ කරනවා. එහෙනම් වැඩිය කතා නැතුව යමු අද මොනවද අපි කතා කරන්න කියන එක ගැන බලන්න. ඉතින් ඔයාලා හැමෝම දන්න දෙයක් තමයි මේ වෙනකොට ලංකාවේ ගොඩක් ප්‍රදේශවල වී වගාව කන්නේ ප්‍රමාද වෙලා තමයි වගා කීම සිද්ධ වුනේ. මේකට පහුගිය කාලයේ පැවති අධික වර්ෂාපතනය හේතු වුණා. ඒ වගේම තාමත් සමහරක් ප්‍රදේශවල වී වගාවේ සමහරක් ලාබාල අවදියේ ගොයම් අපිට දැක ගන්න හැකියාව ලැබෙනවා. හැබැයි බහුතරය ප්‍රදේශ මේ වෙනකොට පීඩීමට ආසන්න තත්ත්වයේ තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපි අනුමාන කරන්නේ දෙසැම්බර් 15 ජනවාරි 15 අතර තද සීතල කාලගුණයක් බලාපොරොත්තු වෙනවා. ඉතින් හැබැයි මේ අවුරුද්දේ අපිට දෙසැම්බර් 15 ජනවාරි 15 අතර මේ සීතල කාලගුණය ඒ විදිහට අපේක්ෂිත විදිහට ලැබුණේ නැහැ. ඒ කොහොම වුණත් ජනවාරි 15 වෙනි පාසේ යම් තරමක සීතලක් ඔයාලට බලා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මෙන්න මේ ගැන තමයි අද අපි කතා කරන්නේ. මොකද මේ தত্ত্বය ඔයාලා හැමෝම දන්නවා කීඩෑවන්ට ගොඩක් හිතකරයි. මොකද දවල් කාලේ පවතින අධික උෂ්ණත්වය, ඒ වගේම රාත්‍රියේ ඇති වෙන අධික සීතල කියන මෙන්න මේ සංසිද්ධීන් ද කීඩෑව විශාල වශයෙන් ඔයාලගේ ශේෂ්ත්‍රවල වර්ධනය වීම මේ වෙනකොට බලා ගන්න හැකියාව ලැබෙනවා. මෙන්න මේ වීඩියෝ එකෙන් අපි ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දේවල් ගැන. එහෙනම් වැඩිය කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මොනවාද වීඩියෝ එකෙන් අපි අද කතා කරන්නේ? ගොඩක් දෙනෙක් අපෙන් අහන ප්‍රශ්නයක් තමයි මේ වෙලාවේ මෙන්න මෙහෙම හානියක් තියෙනවා මේ වගේ සත්තු දකින්නවා මොකක්ද කරන්න ඕනේ. ඉතින් පළවෙනියටම කියන්න ඕන දේ තමයි අපි මොන දේ කරන්නත් කලින් අපි වගා කරන v වර්ගය හරියට තෝරගන්න. අදාළ කන්නයට ඔයාලගේ ප්‍රදේශයට ඒ වගේම කන්නය තුල ඇති වෙන්න පුළුවන් පරිබෝධහානිකට අවබෝධයෙන් යුතුව v වර්ගය තෝරගන්න. එහෙම නැතුව වෙනද පොලේ දකින්න අනිත් කෙනා කරන v වර්ගයම තමන් භාවිතා කරන්න ඕන කියලා එහෙම නියමයක් නැහැ. තමන්ට ගැළපෙන ප්‍රදේශයට උචිත v වර්ගය භාවිත කරන්න. හැබැයි මෙහෙම කියන්නේ ඔයාලගේ යාබද කුඹුරේ ගොවි මහත්තයා මාස 3 හමාර වගා කරනවා නම් ඔයාලා ඊට යාබද කුඹුර මාස 4 හමාර වගා කරන්න කියන එක නෙමෙයි. එහෙම වගා කරනවා නම් වගා කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. අපි ඒ ගැන ඔයාලට ඕන නම් අවශ්‍ය නම් අපෙන් අහන්න අපි ඒ ගැන දැනුවත් කරන්න. බලමු වැඩි කතන්තුව කීඩැහැන්නේ. මොකක්ද ඔයාලා වගා කරලා තියෙන v වර්ගය? මේ වෙනකොට ලියද්දී වතුර තියෙනවා. එහෙම නැත්නම් ඔයාලගේ කුඹුරක් හොඳටම හැල් ගතිය තියෙන. ඒ කියන්නේ මඩ සහිත කුඹුරක්. මේ වෙනකොට ඔයාලගේ යායම කීඩාව ඉන්නවද? එහෙම නැත්නම්
එක කුඹුරක එක ලියද්දක එහෙම නැත්නම් එක ගොවි මහත්තයක කුඹුරක විතරද මේ හානිය දකින්නේ. එහෙනම් ඔයාලා හැමෝම මේකට තෙල් ගහන්න ඕනද? හානිය පාලනය කරගන්න කළු තෙල් එහෙම නැත්නම් භූමි තෙල් එක්ක වැලි කලවම් කරලා එහෙමත් නැත්නම් ක්ලෝරින් වගේ දේවල් කුඹුරට දානවා. තෙල් ගහනවා නම් ගහන්න කලින් ගොයමේ කොච්චර විතර කීඩාව ඉන්න ඕනද? ගහනවා නම් මොන වගේ තෙල් වර්ගද වඩා සුදුසු වෙන්නේ? කොයි වෙලාවෙද තෙල් ගහන්න ඕන? කොහොමද මේ තෙල් තෝරගන්නේ? මෙන්න මේ වගේ කරුණු කාරණා ගණනාවක් අද වීඩියෝ එකෙන් අපි ඔයාලත් එක්ක කතා කරනවා. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න අපේ channel එකත් එක්ක පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක click කරලා channel එකත් එක්ක තාමත් එකතු වෙලා නැති යාළුවෙක් නම් මේ වීඩියෝ නරඹන්නේ ඔයාලටත් පුළුවන් අපේ channel එකත් එක්ක එකතු වෙන්න. දැන් බලමු මෙන්න මේ දේවල් ගැන. කීඩා හානිය ගැන කතා කරද්දී අපි දැනගන්න ඕන වැදගත්ම කාරණේ තමයි අපි භාවිතා කරන V වර්ගය මොකක්ද කියන්නේ. කීඩා හානිය ඔයාලා ගිය මහ කන්නෙත් ඔයාලට මේ විදිහටම අත්දැකීමක් ලැබුණා නම් ඔයාලා භාවිතා කරපු V වර්ගය මොකක්ද? අන්න ඒ V වර්ගයට මේ කීඩා හානිය පාත්‍ර වුණා නම් ඔයාලා මේ මහ කන්නෙත් ඒ V වර්ගයමද භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අන්න ඒ දේවල් ඒ විදිහට කරන්න යන්න එපා. මොකද අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වගේ මේ වෙනකොට කීඩාවන්ට මධ්‍යස්ථ ප්‍රතිරෝධී වගේම ප්‍රතිරෝධීතාවයෙන් යුතු V ප්‍රභේද වර්ගයේ ගණනාවක් නිදහස් කරලා තියෙනවා. ඒකෙන් ඔයාලගේ කුඹුරේ කීඩා හානිය පහුගිය මහ කන්නේ ආවා නම් මේ මහ කන්නේ ඔයාලා ඒ V වර්ගය නැවත ඔයාලගේ ශේෂ්ත්‍රේ වගා කරන්න උත්සාහ ගන්න එපා. ඒ සඳහා කීඩාවන්ට ප්‍රතිරෝධී ප්‍රභේදයක් මහ කන්නේ භාවිත කරන්න උත්සාහ ගන්න. හැබැයි මේ දේ දැන් ඔයාලට කරන්න බෑ. මොකද ඔයාලා මේ වෙනකොට V ප්‍රභේද තෝරගෙන වගා කටයුතු සිද්ධ කළා. V දෙන අවස්ථාව මේ වෙනකොටත් ළඟා කරගෙන ඉවරයි. ඉතින් ඒකෙන් හින්දා එළවෙන මහ කන්නේ මේ දේවල් මතක තියාගෙන ඔයාලට පුළුවන්කම තියෙනවා හොඳ ප්‍රතිරෝධී V වර්ගයක් භාවිත කරන්න. ගොඩක් වෙලාවට බතලොඩ V පරීක්ෂණ ආයතනය මගින් නිදහස් කරපු ප්‍රභේද තමයි මේ වෙනකොට ලංකාවේ කීඩා හානියට වැඩි වශයෙන් ප්‍රතිරෝධීතාවයක් දක්වන්නේ. ඉතින් BG 379 BG 352 BG 403 BG 357 වගේම BG 300 කියන ප්‍රභේද මේ කීඩාවට හොඳ ප්‍රතිරෝධීතාවයක් දක්වනවා. ඊට අමතරව ලංකාවේ දැනට වගා කරන බහුතරයක් V ප්‍රභේද වර්ග මේ දුඹුරු පැල කීඩා හානියට මධ්‍යස්ථ ප්‍රතිරෝධීතාවයක් දක්වනවා. ඉතින් මේ මධ්‍යස්ථ ප්‍රතිරෝධීතාවය දක්වන ප්‍රභේදයක් වගා කරනවට වඩා මේ මහ කන්නේ ඔයාලා මං කලින් සඳහන් කරපු V ප්‍රභේද භාවිත කරන්න පුළුවන් නම් ඔයාලට කුඹුරේ මෙන්න මේ කීඩා හානිය එන එක තව දුරටත් පාලනය කරගන්න ලොකු ශක්තියක් ලොකු හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ලියදිවල තියෙන වතුර මට්ටම. ඔයාලගේ කුඹුරේ මේ වෙනකොට සැලකිය යුතු වතුර මට්ටමක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා මේ වෙනකොටත් කුඹුරේ ලියදිවල වතුර පුරවල නම් තියෙනවා. මෙන්න මේ කාලගුණ තත්ත්වයත් එක්ක මේක කීඩාවට ගොඩක් හිතකර තත්ත්වයක් වෙනවා. ඉතින් ඒකෙන් හින්දා ඔයාලගේ කුඹුරේ මේ අවස්ථාවේ, ඒ කියන්නේ ඔයාලගේ කුඹුර පීදෙන අවස්ථාවේ, එහෙම නැත්නම් බණ්ඩි, හීම් බණ්ඩි, මහ බණ්ඩි අවස්ථාවේ, එහෙම නැත්නම් කීරට නැමෙන අවස්ථාවේ නම් තියෙනවා. ඔයාලා පුළුවන් තරම් කුඹුරේ වැඩි වතුර කපලා අයින් කරන්න. පොළවේ තියෙන ඕන තෙතමනය විතරක් පවත්වා ගැනීම විශාකී ප්‍රජනනය සහ ගොයම් කරල මේරීමේ කටයුතු සඳහා ප්‍රමාණවත් වෙනවා. එහෙම නැතු ඔයාලා වතුර බැඳලා තිබ්බොත් වෙන්නේ මේ ගොයම් ගස් අතරේ ඇති වෙන ශුද්‍ර පරිසර තත්වය මේ කීඩාවන්ට ගොඩක් හිතකර තත්වයක් අරගෙන දෙනවා. ඉතින් මෙන්න මේකෙන් හින්දා එතකොට යාලා ඉක්මනින් ඉක්මනින් තමන්ගේ වර්ගය බෝ කරන්න උත්සාහ ගන්නවා. මේ හින්දා ඔයාලට ඉක්මනින්ම ඔයාලගේ කුඹුරේ පිලිස්සුණු පැල්ලම් මෙන්න මේ විදිහට බලා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ දවස්වල අපි ගොඩක් වෙලාවට පරීක්ෂා කරන්න ගියාම දකින්න දේවල් තමයි අද අපි මේ වීඩියෝ එකකින් ඔයාලත් එක්ක කතා කරන්නේ. ගොඩක් ගොවි මහතුරු මේ දේවල් නිවැරදි විදිහට අනුගමනය නොකිරීමෙන් හින්දා තමයි කීඩා හානිය අනවශ්‍ය විදිහට වර්ධනය වීම අපි දකින්නේ. ඒ වගේම තමයි කුඹුරේ මඩගතිය වැඩිද, එහෙම නැත්නම් වගල් සහිත කුඹුරද, ඒ කියන්නේ සාමාන්‍යයෙන් හැල් ගතියෙන් වැඩි කුඹුරකද ඔයාලා මේ අවස්ථාවේ V වගාව සිද්ධ කරලා තියෙන්නේ. එහෙනම් ඔයාලට මෙන්න මේ වගේ කුඹුරක අපිට වතුර බැස යාම දියුණු කරන්න පුළුවන් හැකියාව අඩුයි. මොකද මේ වගේ කුඹුරවල සාමාන්‍යයෙන් වැඩි වශයෙන් වතුර එකතු වීමක් හින්දා තමයි මෙන්න මේ හැල් ගතිය ඇතිවීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ වගේ කුඹුරකට ඔයාලට මොනවද කරන්න පුළුවන්? ඔයාලට පුළුවන් මේ වගේ කුඹුරකට අක්කරයකට කිලෝ 250ක් 300ක් අතර ප්‍රමාණයක් කර 10ය භාවිත කරන්න. ඉතින් කර 10ය කොහොමද හොයාගන්නේ? මේ දේවල් ඔයාලට තියෙන ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒකට ලොකු දෙයක් කරන්න නැහැ. සාමාන්‍යයෙන් 10ය උර 3කින් ඔයාලට කර 10ය එක උරයක්
නිෂ්පාදනය කරගන්න පුළුවන්. තාමත් කරදායි හදන විදිය දන්නේ නැත්නම් ඒ ගැනත් අපි මීට කලින් වීඩියෝ එකක් කරා. ඔයාලට දැන් තිරේ බලා ගන්න පුළුවන් අදාළ ලින්ක් එක. එතනින් ඔයාලට කරදායි හදා ගන්න පුළුවන්. මේ විදියට කරදායි අරගෙන යෙදීම් මගින් ඔයාලට ගොයම් ශාකේ ශක්තිමත්භාවය වැඩි කරගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ විදියට ගොයම් ශාකේ ශක්තිමත්භාවය වැඩි කළා ඔයාලට පුළුවන්කම තියෙනවා කීඩාවට ශාකයට සිද්ධ කරන්න පුළුවන් හානිය අඩු කරගන්න. ඉතින් වගල් සහිත කුඹුරක් නම් මේ තියෙන්නේ මෙන්න ඔයාලට කරන්න පුළුවන් තවත් එක දෙයක්. ඒ වගේම තමයි මේ වෙනකොට ඔයාලගේ මුළු යායෙම කීඩාව පැතිරිලාද? එහෙමත් නැත්නම් තාම යායේ එක කෙළවරක එහෙම නැත්නම් එක තැනක එක ලියද්දක විතරද මේ කීඩා පිළිසුම අපිට බලා ගන්න ලැබෙන්නේ. එහෙනම් මේ වගේ තත්ත්වයක් තියෙද්දී ඔයාල හැමෝම යායටම තෙල් ගහන්න ඕනද? නැහැ. එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලා හොඳ පරීක්ෂාවෙන් ඉන්න. ඒ වගේම තමයි අදාළ හානිය තියෙන කුඹුරේ ගොවි මහත්තයා පුළුවන් තරම් ඉක්මනට දැනුවත් කරලා නිවැරදි විදියට තෙල් ටික ගස්වන්න. එහෙම නැත්නම් අපි කලින් කියපු කරුණු කාරණා පිළිවෙලට සිද්ධ කරලා ඉවර වෙලා අවසානයේ මෙන්න මේ කෘමිනාශකය භාවිත කරන්න. ඒ මගින් ඉතුරු අය තෙල් නොගහ අදාළ ගොවි මහත්තයා විතරක් තෙල් ටික ගහලා අපිට මුළු යායම බේරගන්න හැකියාව තියෙනවා. හැබැයි මේ තෙල් ගහන එකත් හරියට කරන්න ඕන. එහෙම නොකරොත් අපි කොච්චර තෙල් ගැහුවත් වැඩක් වෙන්නේ නැහැ. කොහොමද තෙල් ගහන්නේ කියන එක ගැන අපි වීඩියෝ එකේ ඉස්සරහදී කතා කරමු. ඔයාලා පරණ ක්‍රම කර විදියට එහෙම නැත්නම් ඔයාලගේ කේමක් කියලා හිතාගෙන ඔයාලා කුඹුරට කළු තෙල් ගහනවා. එහෙම නැත්නම් වැලිත් එක්ක කලවම් කරලා භූමි තෙල් ගහනවා. එහෙමත් නැත්නම් ක්ලෝරින් වගේ දෙයක් දිය කරලා කුඹුරට හිනනවා. මේ දේවල් කිසිම වෙලාවක කරන්න යන්න එපා. මොකද මේ දේවල් ඔයාලා මේ කන්නේ කරලා ඔයාලට පොඩි ප්‍රතිඵලයක් බලා ගන්න හැකියාව ලැබෙවි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලා මේ කන්නේ විතරක් නෙමෙයි ඔයාලගේ කුඹුරේ විවගාව සිද්ධ කරන්න. ඔයාලා දිගටම ඔයාලගේ කුඹුරේ වගා කටයුතු සිද්ධ කරනවා. හැබැයි මෙන්න මේ ඔයාලා මේ කරන දේ හින්දා ඔයාලට කන්න කිහිපයක් යද්දී ඔයාලගේ කුඹුර භාවිතයට ගන්න බැරි තරමට අස්වැන්න අඩු වෙලා යනවා. ඉතින් ඒක හින්දා බොහොම ආදරෙන් ඉල්ලනවා කිසිම කෙනෙක් ඔයාලගේ කුඹුරට කළු තෙල්, භූමි තෙල්, ක්ලෝරින් වගේ දේවල් පාවිච්චි කරන්න එපා. කීඩා හානිය නෙමෙයි වෙන කිසිම සත්ව හානියක් පාලනය කරන්න. ඒ සඳහා අදාළ ක්‍රම විතරක් අනුගමනය කරන්න වග බලා ගන්න. මේ කීඩා හානිය ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබෙන්නේ පීදෙන ගොයමට, එහෙම නැත්නම් බණ්ඩිය අවස්ථාවේ ගොයමට, එහෙම නැත්නම් මෝරණ අවස්ථාවේ ගොයමට. ඉතින් මං කලින් කිව්වා වගේ ඔයාලට කළු තෙල්, භූමි තෙල්, ක්ලෝරින් වගේ දේවල් වෙනුවට ඔයාලට පුළුවන් කලවැල් ටිකක් හොයාගෙන කලවැල් ටික හොඳට තලලා වක්කඩකට දාන්න. ඒ මගින් ඔයාලට ඊට වඩා සාර්ථක පාලනයක් කරගන්න පුළුවන්. මේක පරිසරයටත් හිතකරයි, ඔයාලගේ වගා ශේෂ්ත්‍රයටත් කිසිදු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි තෙල් ගහන්න කලින් සාමාන්‍යයෙන් ගොයම් ගහක මේ කීඩාව කී දෙනෙක්වත් ඉන්නවද? සාමාන්‍යයෙන් ගොයම් ගහක සතු 8ක් 10ක් අතර වගේ ප්‍රමාණයක් ඉන්නවා නම් තමයි අපි මේක ආර්ථික හානිදායක මට්ටමක් විදිහට සලකන්නේ. ඒ කියන්නේ මීට වඩා අඩුවෙන් අපේ ගොයමේ සතු ඉන්නවනම්, සාමාන්‍ය සතු 5කට වඩා අඩුවෙන් ඉන්නවනම් ඒක සාමාන්‍ය තත්ත්වයක් විදිහට අපි ගණන් ගන්නවා. ඒක බය විය යුතු තරම් කාරණයක් නෙමෙයි. හැබැයි සතු 5ක් වගේ ඉන්නා කියන්නේ අපි වැඩි අවධානයක් දෙන්න ඕන. මොකද කාලගුණයත් එක්ක මේ සතු ඉක්මනින් ප්‍රජනනය කළා තමන්ගේ වර්ගය වැඩි කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක හින්දා සතු 5කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවනම්, මේ කියන්නේ එක ගොයම් ගහක සතු 5කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවනම් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. හැබැයි සතු 5කට වැඩි, ඒ කියන්නේ 8ක් 10ක් අතර වගේ ප්‍රමාණයක් ඉන්නවනම් අන්න අපි මේ අවස්ථාවේ මර්ධන ක්‍රමයක් අනුගමනය කරන්න ඕනේ. කියන්නේ රසායනික මර්ධනයකට යන්න ඕන. එහෙම නැතුව අපි රසායනික මර්ධන ක්‍රමයකට යනවා කියන්නේම අපේ වගාවේ ඉන්න හිතකර පලිබෝධ කියන, ඒ කියන්නේ මකුලෝ, දෙබරු, බඹරු, තව නොයෙක් විදිහේ සතු ගණනාවක් අපේ මේ විවක ශේෂ්ත්‍රය ඇතුලේ ගැවසෙනවා. ඉතින් මෙන්න මේ සත්තු හැමෝම අපි විනාශ කර ගැනීමක් තමයි ඒ අවස්ථාවේ සිද්ධ කරන්නේ. එතකොට වෙන්නේ අපි කෘමිනාශකය භාවිත කරපු අවස්ථාවේ වගාවේ ඉන්න. ගොඩක් වෙලාවට ඔයාලා දන්නවා කෘමිනාශකවල තියෙනවා බිත්තර විනාශ කරන ඒවා, ඒ වගේම සුහුඹුල් අවස්ථා විනාශ කරන ඒවා. ඉතින් ගොඩක් කෘමිනාශක වර්ග තියෙන්නේ අපේ සුහුඹුල් අවස්ථාවට තමයි හානි කරන්නේ. ඉතින් සුහුඹුල් අවස්ථාව විනාශ වුණාට වැඩක් නැහැ. මේ සුහුඹුල් අවස්ථාව විනාශ වෙනවත් එක්කම අපේ වගාවේ ඉන්න හිතකර කෘමිනුත් වැඩි වශයෙන් විනාශ වෙලා යනවා. හැබැයි අපේ බිත්තර ඊට දවස් කිහිපයකට පස්සේ පිපිරීම මගින් අලුත් ගහණයක් අපේ ශේෂ්ත්‍රයේ වර්ධනය වෙනවා. මෙන්න මේ හින්දා අපේ කුඹුරේ ඉන්න හිතකර සත්තු ප්‍රමාණය අඩු වෙලා
මේ අහිතකර කීඩහානිය වැඩි වශයෙන් අපේ කුඹුරේ බලා ගන්න හැකියාව ලැබෙනවා. ඒ හින්දා ආයෙත් මතක් කරනවා නිවැරදිව ඔයාලගේ ගොයම් ගහක ඉන්න කීඩයව කොච්චර ප්‍රමාණයක් ඉන්නවද කියලා හරියට තහවුරු කරගෙන කෘමිනාශකයක් යොදන්න ඕනද කියන කාරණය හරියට අවබෝධ කරගෙන කෘමිනාශකයේදීම සිද්ධ කරන්න. කෘමිනාශකයේ යොදද්දී කරන්න ඕන දේවලු තව බොහෝමයක් තියෙනවා. මොනවද මේ බලන්න ඕන දේවල්? ඔයාලගේ කුඹුරේ කීඩයව මම කලින් කිව්ව ප්‍රමාණයවත් ඉන්නවනම්. එහෙනම් හොඳින් බලන්න මේ අවස්ථාවේ ගොයමේ තියෙන්නේ බිත්තරද එහෙම නැත්නම් කෙටි පියාපත් තියෙන කීඩයවද එහෙමත් නැත්නම් දිගු පියාපත් තියෙන කීඩයවද කියලා. මොකද මේ කෙටි පියාපත් තියෙන කීඩයවන්ට ඔයාලගේ ගොයම ඇතුලේ එහාට මෙහා සංචරණය වීම සිද්ධ වුණාට මේ දිග පියාපත් තියෙන අය ඉක්මනින් වෙනත් ශේෂ්ඨ කරා සුළඟ ආධාරයෙන් පියාඹල යාම මගින් ඉක්මනින් වගාවන් ගණනාවක එහෙම නැත්නම් ලියදි කීපයක මේ හානිය පැතිරීමේ අවධානම තියෙනවා. ඒ හින්දා මෙන්න මේ ඉන්නේ කොයි අවස්ථාවද කියන එක හරියට තේරුම් අරගෙන අපි කෘමිනාශකයේදීම සිද්ධ කරන්න ඕන. මේ වෙලාවේ ඔයාලගේ ගොයම තාමත් කොළපාටනම්, ඒ කියන්නේ තාමත් හීම් බණ්ඩි මහ බණ්ඩි අවස්ථාවේ නම් තියෙන්නේ. ඒ කියන්නේ ගොයම් කපන්න කිට්ටු වෙලා නැත්. මෙන්න මේ වගේ අවස්ථාවක තියෙන කුඹුරකට අපිට පුළුවන්කම තියෙනවා සංස්ථානික කෘමිනාශකයක් යොදන්න. හැබැයි ඔයාලගේ ගොයම මේ අවස්ථාවේ තව සතියක් දෙකක් ඇතුළත කපන්න නම් බලාපොරොත්තු වෙන්නේ ඔයාලා සංස්ථානික කෘමිනාශකයක් භාවිතා කරලා බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලබා ගන්න බෑ. ඉතින් ඒකෙන් හින්දා ඒ දෙයත් මතක් කරනවා. මොකද ඔයාලා අපිට පහසුවෙන් පුළුවන් සංස්ථානික කෘමිනාශකයක් භාවිතා කරලා අපේ ගොයම ඉන්න හිතකර සත්තු ආරක්ෂා කරගන්න අපිට අවශ්‍ය කරන අහිතකර සත්තු විතරක් වැඩි වශයෙන් පාලනය කරගන්න. ඉතින් ඒකෙන් හින්දා මෙන්න මේ දේ අනිවාර්යෙන් මතක තියාගන්න. සත්තු අඩුවෙන් නම් ඔයාලගේ කුඹුරේ ඉන්නේ කියන්නේ කීඩාව බැලුවම සාමාන්‍යයෙන් අඩු ප්‍රමාණයක් නම් කියන්නේ 8කට ආසන්න, හැබැයි 8ක් නැහැ. ඊට පහත් අටත් අතරේ වගේ ප්‍රමාණයක නම් කීඩයව ඉන්නේ එක ගොයම් ගහක. ඔයාලට පුළුවන් දැන් තිරේ දකින තෙල් වර්ගය භාවිතා කරලා මේ ගහණය තරමක් දුරට පාලනය කරගන්න. හැබැයි ඔයාලගේ කුඹුරේ මධ්‍යස්ථ වශයෙන්, ඒ කියන්නේ 8ට වැඩි ප්‍රමාණයක් ඔයාලගේ කුඹුරේ ඉන්නවනම්, ඒ කියන්නේ එක ගොයම් ගහක සාමාන්‍ය කීඩයව 8ත් 10ත් අතරේ ප්‍රමාණයක් ඉන්නවනම් ඔයාලට දැන් මේ තිරේ දකින කෘමිනාශක වර්ග භාවිතා කරලා ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාලගේ කුඹුරේ තියෙන මේ හානිය පාලනය කරගන්න. හැබැයි ඔයාලගේ කුඹුරේ මේ වෙනකොට පිලිසුම් තත්වයකට ඇවිල්ලා අධික විදියට, ඒ කියන්නේ ඔයාලගේ ගොයමේ ගොයම් කොළවල, ඒ වගේම ගොයමේ කඳේ ගොයමට යන්න බැරි මට්ටමට ඔයාලගේ කුඹුරේ කීඩයව දකින්නවා. ඔයාලට දැන් තිරේ දකින කෘමිනාශක භාවිතා කරලා මෙන්න මේ හානිය මර්ධනය කරගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි මේ මොන කෘමිනාශකය කොයි විදියට කොහොම ගැහුවත් වැඩක් නැහැ. අපි මේ කෘමිනාශක යොදන්නේ වැරදි විදිහට. අපි කෘමිනාශක කොහොමද යොදන්න ඕන? අපි අනිවාර්යෙන් මේ සතු වැඩිපුර ගැවසෙන වෙලාවයි තමයි කෘමිනාශකයේදීම සිද්ධ කරන්න ඕන. සාමාන්‍යයෙන් උදේ කාලස සවස් කාලයේ මේ සඳහා භාවිතා කරන එක තමයි වඩාත්ම ප්‍රතිඵලදායක වෙන්නේ. හැබැයි අපි ගොඩක් වෙලාවට දකිනවා දවල් 10 2 4 කාල සීමාව තමයි ගොඩක් ගොවි මහතුරු කෘමිනාශකයේදීමට පෙළඹෙන්නේ. මොකද යන්ත්‍ර ක්‍රියා කරන අය කුලියට තමයි ගොඩක් වෙලාවට වැඩ කරන්නේ. ඉතින් එයාලා මේ දවල් 10 දවල් 2 වගේ කාලේ අතර තමයි වැඩි වශයෙන් කුඹුරු වලට තෙල් ස්ප්‍රේ කිරීම එහෙම නැත්නම් යෙදීම සිද්ධ කරන්නේ. ඉතින් මෙන්න මේ දේ ප්‍රතිඵලදායක නැහැ. පුළුවන් තරම් උත්සාහ ගන්න උදේ 9ටවත් කලින් මේ දේ සිද්ධ කරන්න. එහෙම නැත්නම් හැන්දෑවේ 4න් පස්සේ මේ කෘමිනාශක වර්ග භාවිතා කරන්න. ඒ මගින් ඔයාලගේ කුඹුර ඉක්මනින්ම මේ කීඩහණිය ගලව ගන්න හැකියාව තියෙනවා. හැබැයි අපි භාවිතා කරන්නේ සාමාන්‍ය නොසල් එකක් නම් මේ නොසල් එක භාවිතා කරලා අපිට බලාපොරොත්තු වෙන ප්‍රතිඵලෙ ළඟා කරගන්න බෑ. ඒක හින්දා ඔයාලට පුළුවන් ඩබල් නොසල් එක පාවිච්චි කරලා හොඳට ගොයම් ගහ නෑ වෙන විදියට මේ තෙල් යෙදීම සිද්ධ කරන්න. එහෙම නොවුනොත් වෙන්නේ ඔයාලා පාත්‍ර තලය මතට නම් කෘමිනාශක යෙදීම සිද්ධ කරන්නේ මේක ප්‍රතිඵලදායක නැහැ. මොකද මේ කීඩාව වැඩි වශයෙන් ඉන්නේ ඔයාලගේ ගොයම් ගහේ කඳ පාමුල, එහෙම නැත්නම් පාදස්තේ. ඉතින් මේ පාදස්තේට තමයි අපි යොදන තෙල් වැඩි වශයෙන් යෙදීම සිද්ධ කරන්න ඕන. එහෙම නොවුනොත් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය කොච්චර හොඳ තෙල් වර්ගයක් කොයි විදියට ඔයාලා ගැහුවත් වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාලා හොඳින් කියවන්න මේ තෙල් වර්ගයෙන් තෙල් වර්ගයට යොදන්න ඕන ප්‍රමාණ වෙනස්. ඒ කියන්නේ ටැංකියකට යෙදිය යුතු තෙල් ප්‍රමාණය සහ අක්කරයකට, එහෙම නැත්නම් හෙක්ටයරයකට යොදන්න ඕන ටැංකි සංඛ්‍යාව වෙනස්. ඒ අදාළ ටැංකි සංඛ්‍යාව භාවිතා කරොත් තමයි අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලඟා කරගන්න හැකියාව ලැබෙන්නේ. අපි ගොඩක් වෙලාවට දකිනවා ගොඩක් ගොවි මහතුරු තෙල් යෙදීම සිද්ධ කරද්දී අක්කරයට ටැංකි 4ක් 5ක් වගේ ප්‍රමාණයකුත් ගහන අවස්ථා තියෙනවා. සමහරු
අටක් වගේ ගහන ප්‍රමාණ අපි දැකලා තියෙනවා. සාමාන්‍ය කීඩේ හානියකට වගේ අක්කරයකට තෙල් ටැංකි 10ත් 14ත් අතර වගේ ප්‍රමාණයක් යෙදීම තමයි වඩාත් ප්‍රායෝගික වෙන්නේ. මේකත් යොදන ආකාරයක් තියෙනවා. අපි සාමාන්‍ය කීඩේ හානියකට කෘමිනාශක භාවිත කරද්දී ඔයාලගේ කීඩේ හානිය දකින්න එහෙම නැත්නම් කීඩෑව ඉන්න කුඹුරේ ලියද්ද පළමුවෙන් කුඹුර නියර වටේට තෙල් යෙදීම සිද්ධ කරගන්න. ඊට පස්සේ අපි වලයාකාර විදිහට කුඹුර මැදට ගමන් කරන විදිහට තමයි මේ කෘමිනාශකය යෙදීම සිද්ධ කරන්න ඕන. මේ මගින් අපිට අපේ කුඹුරේ ඉන්න සතු පිටතට යන එක අවම කරගෙන සාර්ථක මර්ධනයක් කරගන්න හැකියාව ලැබෙනවා. මෙන්න මේ කෘමිනාශක වර්ග ඔයාලට බලා ගන්න බැරි වෙන්නේ නැති. ඉතින් ඒකෙන් හින්දා අපි මේ කෘමිනාශක ගැන සම්පූර්ණ විස්තරයක් පල්ලෙය ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට එතනින් අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්. මේ විදිහට අපි ඩිස්ක්‍රිප්ෂන් එක ඇතුලේ මේ දේවල් දැම්මම ගොඩක් දෙනෙක්ට මේක හොයා ගන්න අපහසු වෙලා තිබ්බා. ඒක හින්දා දැන් ඔයාලට තිරේ බලා ගන්න පුළුවන්. මෙන්න මේ පහල තියෙන කොටස ඇතුලේ තියෙනවා අපි දාපු ලින්ක් එක. මෙන්න මේක උඩ ක්ලික් කරන්න. මේක උඩ ක්ලික් කරලා ඔයාලට පුළුවන්කම තියෙනවා අදාළ තොරතුරු බලා ගන්න. ඒ වගේම ඔයාලට අවශ්‍ය නම් ඒ කොටස් ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාවකුත් අපි ලබා දීලා තියෙනවා. මෙන්න මේ දේවල් හරියට අනුගමනය කරනවා නම් ඔයාලට හැකියාව ලැබෙනවා ඔයාලගේ කුඹුරේ කීඩේ හානිය සෑහෙන දුරට පාලනය කරගන්න. හැබැයි අමතක කරන්න එපා කීඩේ හානිය පාලනය කරන්න තියෙන එකම විසඳුම කෘමිනාශක එහෙම නැත්නම් පලිබෝධනාශක භාවිතය නෙමෙයි. අපිට පලිබෝධනාශක කියන්නේ මේ ඕනම පලිබෝධ හානියක් පාලනය කරගන්න තියෙන අවසාන පියවර. ඊට කලින් අපිට කරන්න පුළුවන් දේවල් ගණනාවක් තියෙනවා. ඒ දේවල් මොනවද කියලා අපි ආයි මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ දේවල් ගැන අපි මීට කලින් වීඩියෝ එකක් කරා. ඔයාලට මේ ලින්කෙන් ගිහිල්ලා ඒ දේවල් ගැන දැනගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ දේවල් හරියට අනුගමනය කරලා අපි බලාපොරොත්තු වෙනවා මේ මහා කන්නේ ඔයාලගේ වීවගාව ආරක්ෂා කරගෙන සැලකිය යුතු අස්වැන්න අපේ රටට නිෂ්පාදනය කරන්න වීවගාවේ මේ වෙලාවේ නිරත වෙලා ඉන්න ගොවි හැමෝටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. එහෙනම් අද වීඩියෝ එකෙන් අපි නවතිනවා. මේ වගේම තවත් අලුත් කාලින වීඩියෝ එකක් අරගෙන ඉක්මනින් ආයෙත් අපි ඔයාලා හමුවට එනවා. ඉතින් මෙන්න මේ දේවල් හින්දා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි වීඩියෝ වල ඉඳලා ඔයාලගේ දැන්වීම, ඒ කියන්නේ ඔයාලා මොන හරි කෘෂිකර්මයට අදාළ ව්‍යාපාරයක් නම් එහෙම නැත්නම් වෙනත් අංශයක ව්‍යාපාරයක් නම් සිද්ධ කරන්නේ ඔයාලට ඔයාලා ගැන අපි ප්‍රජාවට එහෙම නැත්නම් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පිරිසට දැනුවත් කරන්න ඕන කියලා හිතනවා නම් ඔයාලට පුළුවන්කම තියෙනවා අපිට කතා කරන්න. අපේ WhatsApp අංකයේ දැන් ඔයාලා තිරේ දකිනවා. ඉතින් අපි ඔයාලට අපේ වීඩියෝ එක හරහා ඔයාලගේ දැන්වීම ප්‍රචාරය කරගන්න අවස්ථාව සලසලා දෙන්න අපි ලෑස්ති. ඉතින් ඔයාලත් කැමති නම් මෙන්න මේ අවස්ථාව ලබා ගන්න ඔයාලට පුළුවන් අපේ WhatsApp අංකයට පණිවිඩයක් දාන්න. එහෙමයි අපිව සම්බන්ධ කරගෙන ඔයාලගේ දැන්වීම කොයි විදිහකට ප්‍රචාරය වෙන්න ඕනේ ඒ දේවල් අපිත් එක්ක කතා කරගන්න පුළුවන්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපිට මේ සඳහා අපේ ප්‍රේක්ෂක ජනතාව එහෙම නැත්නම් අපි මනාරමන ඔයාලා අපිට සහයෝගය දෙවි කියන මේ වගේ අපි බලාපොරොත්තු වෙන්නේ අපේ වීඩියෝ වල ගුණාත්මක භාවය වැඩි කරගන්නවා වගේම අපිට ඉදිරි වීඩියෝ ඔයාලට වඩා ගුණාත්මක භාවය ඔයාලට අරගෙන ඉන්න අපිට මෙන්න මේදී ප්‍රයෝජනට ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. එහෙනම් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක මේ වෙලාවේ ලංකාවේ ඉන්න ගොඩක් දෙනෙක්ට වැදගත්. ඒකෙන්ද ඔයාලට පුළුවන් නම් ඔයාලගේ වෝල් එකේ මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. මේ වීඩියෝ එක ගොඩක් දුයි මහතුරු දකින්න තරමට අපිට අපේ ලංකාවේ BSN මේ මහා කන්නේ සැලකියුත් මට්ටමකට පවත් ගන්න හැකියාව ලැබෙනවා. එහෙම නොවුනොත් අපිට එන ඒ කියන්නේ මේ ලැබෙන 2024 අප්‍රේල් මාසයේ වෙනකොට සෑහෙන ලොකු මිලකට සහ මිලදී ගැනීමට සිද්ධ වෙනවා. ඉතින් ඒකෙන් හින්දා ආයෙත් කියනවා පුළුවන් තරම් වීඩියෝ එක ෂෙයා කරලා හැමෝගෙම වියෝගාව ආරක්ෂා කරගන්න උත්සාහ ගන්න. ඒකට තමයි ඔයාලට මේ දේවල් ගැන ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහෙන් අපේ කමෙන්ට් සෙක්ෂන් එක පාවිච්චි කරලා ඔයාලගේ අදහස් අපිට කියන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එක හොඳද නරකද කියන එකත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට තවත් ගැටලු තියෙනවා නම් ඔයාලට දැන් තිරේ දකින WhatsApp අංකය පාවිච්චි කරලා අපිට ඔයාලගේ ගැටලු යොමු කරන්න පුළුවන්. එවට එවැනි පිළිතුරු ලබා දෙන්න පුළුවන් දේවල් වලට අපි ඒ විදිහට පිළිතුරු දෙනවා. එහෙම නැත්නම් අපි වීඩියෝ එකකින් කරන්න ඕන දේවල් ඔයාලා අපින් අහන්නේ අපි ඉදිරියේ වීඩියෝ එකකින් ඒ ගැන ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒවගේම තමයි තාමත් අපි දන්නවා ගොඩක් දෙනෙක් අපේ channel එක subscribe කරලා නැහැ. ඉතින් subscribe නොකර අපේ video නරඹන ඔයාලට බොහොම ආදරයෙන් මතක් කරනවා. පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක click කරලා channel එකට එකතු වෙන්න. එතකොට මේ දේවල් ඉක්මනින්ම ඔයාලට දැනගන්න හැකියාව ලැබෙනවා.